පොඩි බඩගින්න ඔබටත් සද්දේ දානවා නම් ප්‍රතිකර්මෙන් මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. ගුවන් විදුලි සංස්ථාවේ සේවකීන් අද විරෝධතාවයක නිරත වුණා. ඒ ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිටදී ස්වේච්ඡා වන්දි ලබා ගැනීමේ ක්‍රමවේදයේ ගැටලු පවතින බව පවසමිනුයි ඔවුන් විරෝධතාවයේ නිරත වුණේ. විට ශාල පිරිසගේ සේවය අවසන් කරලා තියෙනවා. සේවය අවසන් කරාම ඔවුන්ට ලැබෙන මාසික වැටුප ලැබෙන්නේ නැහැ. ඒතර ඔවුන් ජීවත් වෙන්නේ කොහොමද? දරුවන්ට ආහාර ටික අරන් දෙන්නේ කොහොමද? දෙමව්පිය පෝෂණය කරන්න කොහොමද? 50කට 100කට 150කට චෙක් එක දෙන්න තියෙන අද දින. අද දෙන්න හිටපුවාම සේවකයන්ගෙන් පලි ගන්න ගිල්ල අමාත්‍යාංශයට ගිල්ල මේකට වෙන දේවල් පෙන්නවා. මේ වගේ අකටුතුකම් කරන අයට දැඩි දඬුවම් දීලා ඔවුන් සේවයෙන් නිර්බාධව ඉන්න ඕනේ. මේ වෙනකොට අපිට වන්දි මුදල සහ පරිතෝෂිත දීම නම් කිසිම දෙයක් දෙන්නේ නැහැ. මේ වෙනකොට සේවකයෝ මාසික පඩියක් නැතුව තමුගේ දරුමල්ලත් එක්ක බොහොම ලයින් සේවකයන්ද පාරට වැඩලා ඉන්නවා. ජනාධිපතිතුමා අගමැතිතුමා ප්‍රමුඛ මේ රජයේ මොනතරම් උත්සාහ කරත් මේවා කරන්න දෙන්නේ මේ නිලධාරි. මේ නිලධාරින් අතේ තියෙන ලොකු අඩුපාඩුව. ආයතන තුල ප්‍රධානියෝ මේවා කඩා කප්පල් කරලා ඒගොල්ලන්ගේ තනතුරු වලට යන්න, තාන්න මාන වලට යන්න, සාක්කුවට ගියක් හරි දාගන්න කොහොමද කියන එක තමයි මේවා කඩා කප්පල් වෙන ප්‍රධාන හේතුව. දැනටමත් ලියුම් එවලා ඉවරයි මේ වන්දි ක්‍රමයට විශ්‍රාම යවනවයි කියන එක. හැබැයි එහෙම තියෙද්දි මිනිස්ත්‍රි එකේ එවනවල ලියුමක් අවුරුදු 50කට වැඩි කොටස මේ සංස්ථාවේ සේවය කර යුතුයි අර වන්දි ක්‍රමය අහෝසි කරනවායි කියලා. ඉතින් මොකද්ද මේ ක්‍රමවේදය? ගියේ මාසෙ මේ වෙනකොට මේ මාසික පඩිය නැහැ. අස්සම් කරන්න විතරයි මේක තිබුණේ. හැබැයි මොකක්කෝ බලල් හස්තයකින් මේක නැවතිලා තියෙනවා. අපි ගුවන් විදුලියට ආදරේ තාමත් එහෙමයි. ගුවන් විදුලිය වෙනුවෙන් තමයි මේ සියලුම දෙනා යන්න ලෑස්තුනේ. අපිට ඕනාවට නෙමෙයි. මිනිසුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.